ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේදී T20 තරගාවලියක් ජයග්‍රහණය කරන්නේ අලුත් නායකයෙක් අලුත් කණ්ඩායමක් එක්ක. මේ තරගාවලියට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට යන්නේ ප්‍රවීණ ක්‍රීඩකයෙකුනුත් එක්ක. හැබැයි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පාකිස්තානයේදී පෙන්නපු සාර්ථකත්වය ඕස්ට්‍රේලියාවෙන් පෙන්නේ නැහැ. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේදී අත්දැකීම් වලින් වැඩක් ගන්න බැරිද? T20 වලට ඕන තරම් ජවයේද? මේ ප්‍රශ්න වලට උත්තර අපිට එක තරගාවලියක ප්‍රතිඵල බලලා කියන්න බෑ. පාකිස්තානයේදී පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ පරාද වුණාට පස්සේ පාකිස්තානයත් කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් කළා. අපි දෙන්නල කණ්ඩායම වෙනස් කරන පළපුරුදු ක්‍රීඩකයෝ ගැන විශ්වාසය තියද්දී පාකිස්තානයේ පළපුරුදු නායකයෝ අයින් කරලා තරුණ නායකයෙක්ට කණ්ඩායම බාර දෙනවා. ඔස්ට්‍රේලියාවට යන පාකිස්තාන කණ්ඩායමේ නායකත්වයෙන් සෆ්රස් අහමඩ් අයින් කරලා බබ අසාම්ට නායකත්වය පවරලා තියෙනවා. පාකිස්තානයට ගිය දසුන් ශානක කියන කෝඩුකාර නායකයා කළදී බාබර් අසාම්ට කරන්න පුළුවන්ද කියන එක තමයි ප්‍රශ්නේ. පාකිස්තාන පුහුණුකරු මිෂ්බා උල්හක් නම් කියන්නේ ජයග්‍රහණය හැබෑ කරන්න පුළුවන් තරුණ ක්‍රීඩකයෝ පාකිස්තානයේ සතුව ඉන්නවා කියලා. සමහර වෙලාවට තරුණ ක්‍රීඩකයන් ඉන්න එක කෝඩුකාර නායකයන්ට පීඩනයක් වෙන්න පුළුවන්. ටෙස්ට් කණ්ඩායමක් මෙහෙවන අසාර් අලි නම් ඕස්ට්‍රේලියාවේදී අත්දැකීම් තියෙන නායකයෙක්. ඔස්ට්‍රේලියාවේ තරඟ මෙහෙවල තියෙනවා. ඒ වගේම අසාර් ගොඩක් ටෙස්ට් ක්‍රීඩකයෙක් විදිහට දක්ෂතා පෙන්නලා තියෙනවා. බාබර් දක්ෂ ක්‍රීඩකයෙක්. අපිට අවශ්‍ය වෙන්නේ ඔහු නායකයෙක් විදිහට මොන විදිහට සාර්ථක වෙනවද කියන එක ගැන අවබෝධයක් ගන්න. මේ විදිහට නායකයෝ ගැන කියන පුහුණුකරුවා ඊට පස්සේ කියනවා ඕස්ට්‍රේලියාවට යන කණ්ඩායමෙන් තරුණ ක්‍රීඩකයන් මොන විදිහට ඕස්ට්‍රේලියාවේ දක්ෂතා දක්වයිද කියන එක ගැන. අපේ සමහර ක්‍රීඩකයන්ට ඕස්ට්‍රේලියාවේ තනතිලිවල පුහුණුවක් තියෙනවා. වා බ්‍රියාස්, මොහමඩ් අමීර්, ඉමාඩ් වශීම් වගේ අය ඕස්ට්‍රේලියාවේ සෙල්ලම් කරපු අය. ඒ අය කණ්ඩායමේ ඉන්නවා කියන්නේ තරුණ ක්‍රීඩකයන්ට ලොකු හයියක්. මේ විදිහට ප්‍රවීණ පන්දයවන්නන්ගේ ශක්තිය ගැන කතා කරපු මිෂ්බා දඟ පන්දයවන්නන් ගැන කියන්නේ මේ වගේ කතාවක්. අපි අන්තිම කාලේ වැඩි සෙල්ලම් කරේ සහබ් ඛාන් එක්ක. හැබැයි සහබ් මේ දවස්වල එතරම් කඩුළු අතර ඉන්න ක්‍රීඩකයෙක් නෙවෙයි. කොහොම වුණත් පාකිස්තානයට පාදක පන්දයවන්න ක්‍රීඩකයෝ වැඩි ගාණක් මේ වෙලාවේ නැහැ. තරුණ ක්‍රීඩකයෝ කීප දෙනෙක් ආවත් ඔවුන් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න තත්ත්වේ තාමත් නැහැ. මේ අතරින් උස්මාන් කදීර් කියලා අලුත් දඟ පන්දයවන්නෙක් ඉන්නවා. ඕස්ට්‍රේලියාවේ සෙල්ලම් කරන්න හොඳයි කියලා හිතෙන. එයාගෙන් මේ තරගාවලියේදී ලොකු වැඩක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒකට හේතුව තියෙනවා. කදීර්ගේ උසත් එක්ක පුළුවන් පන්දුව ඉහළ ගන්න. ඒක ඕස්ට්‍රේලියාවේ තනතිලිවල ලොකු හයියක් වෙයි. ඒ වගේම එයාගේ පන්දු කිහිපයක්ම තියෙනවා. පන්දු විවිධත්වය ලොකු වාසියක් වෙනවා. මොකද අපිට සහබ් ගැන බලාගෙන ඉඳලා බෑ. ලෝක කුස්ලානයට යද්දී සහබ් පිටිපස්සෙන් තවත් පන්දු යවන්න කිහිප දෙනෙක් හැදිලා ඉන්න ඕන. මේ තරගාවලියට පාකිස්තානයේ තවත් විශේෂ පන්දු යවන්න දෙදෙනෙක් එක්ක යනවා. ඒ දෙන්න තමයි නෂීම් ෂාත්, මහමුද් මුසාත්. මේ දෙන්නම තාම හිරිමල් යවවනේ. මේ දෙන්න ඕස්ට්‍රේලියාවේ තනතිලිවල වේග පන්දු යවන්න විදියට සාර්ථක වෙයි කියලා තමයි පාකිස්තාන පුහුණුකරුවා බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු ලෝක කුස්ලානයක් දිනාගත්ත ලසිත් මාලිංගට නායකයෙක් විදිහට ඕස්ට්‍රේලියාවේදී කරන්න බැරි වුණ දේ ලාබාල නායකයෙක් විදිහට බාබ ඕස්ට්‍රේලියාවේදී කරයිද කියලා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාලට සුබ දවසක්.